මෙම දිනවල විද්‍යාඥයන් විසින් චන්ද්‍රයා වෙත නැවතත් වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. එයට ප්‍රධානතම හේතුව වන්නේ ඉදිරි වර්ෂ කිහිපය තුළදී ආටෙමිස් මෙහෙයුම මගින් චන්ද්‍රයා වෙතට නැවතත් මිනිසුන් රැගෙන යාමයි. එම මෙහෙයුමේ සාර්ථකත්වය මත චන්ද්‍රයා මතුපිට මිනිස් ජනාවාසයක් ඇතිකිරීම පවා සැලසුම් කෙරෙනු ඇති. දැන් මේ ආකාරයට අනාගතයේදී චන්ද්‍රයා මතුපිට මිනිස් ජනාවාසයක් ඇතිකිරීමේදී අප අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කරුණක් වන්නේ මෙවැනි ජනාවාසයක සිටිනා මිනිසුන්ට ආහාර සපයන්නේ කෙසේද යන්නයි. මෙයට දිය හැකි සරලතම පිළිතුරක් වන්නේ චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට වගා කටයුතු සිදු කිරීමයි. නමුත් මෙහිදී ඇතිවන ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට වගා කටයුතු කිරීමට හැකිද යන්නයි. මේ සොයා බැලීම සඳහා මෑතකදී විද්‍යාඥයන් පිරිසක් විසින් ඇපලෝ මෙහෙයුම් මගින් චන්ද්‍ර පෘෂ්ඨයෙන් රැගෙන ආ චන්ද්‍ර පාංශු සාම්පල තුනක ශාක වගා කිරීමට උත්සාහ කර තිබෙනවා. එය පිළිබඳව විශේෂත්වය වන්නේ මෙලෙස චන්ද්‍ර පාංශු සාම්පලවල ශාක වගා කිරීමට උත්සාහ කළ ප්‍රථම අවස්ථාවද මෙය වීමයි. ඒ වගේම මෙම උත්සාහය පිළිබඳව සතුටුදායකම කරුණ වන්නේ එම චන්ද්‍ර පාංශු සාම්පලවල ශාක වගා කිරීමට හැකිවීමයි. මේ දැක්වෙන්නේ එලෙස චන්ද්‍රයාගේ පාංශු සාම්පලවල ශාක වගා කර ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක්. මෙහි වම්පස දැක්වෙන්නේ පාලිත පරීක්ෂණය වන අතර දකුණු පස දැක්වෙන්නේ චන්ද්‍ර පාෂාණ සාම්පල තුනක ශාක වගා කර ඇති ආකාරයයි. මෙහි පාලිත පරීක්ෂණයට යොදාගෙන තිබෙන්නේ පෘථුවියේ ගිනිකඳු ආශ්‍රිතව පවතින අළු, එසේත් නොමැතිනම් වෝල්කැනික් ඇෂ් වශයෙන් නම් කරන පාංශු විශේෂයයි. ඔබට මෙහි පෙනෙනවා ඇති එලෙස වෝල්කැනික් ඇෂ් වල මෙම ශාක ඉතාමත් හොඳින් වර්ධනය වී ඇති අයුරු. නමුත් මෙය පිළිබඳව කනගාටුදායක කරුණ වන්නේ චන්ද්‍රයාගෙන් රැගෙන ආ පාංශු සාම්පලවල ශාක එතරම් හොඳින් වර්ධනය වී නොතිබීමයි. මම කලින් කිව් ආකාරයට මෙම පරීක්ෂණය සඳහා ඇපලෝ මෙහෙයුම් තුනකදී ලබාගත් චන්ද්‍රයාගේ විවිධ ස්ථානයන් තුනක පාංශු සාම්පල යොදාගෙන තිබෙනවා. මෙහි ශාක වර්ධනය හොඳින්ම සිදු වී තිබෙන්නේ ඇපලෝ 17 මෙහෙයුමේදී රැගෙන ආ පාංශු සාම්පල මතයි. ඒ වගේම ශාක වර්ධනය ඉතාමත් අඩුවෙන් සිදුව තිබෙන්නේ ඇපලෝ 11 මෙහෙයුමේදී රැගෙන ආ පාංශු සාම්පල මතයි. මීටත් අමතරව ඇපලෝ 12 මෙහෙයුමේදී රැගෙන ආ පාංශු සාම්පල මත ශාක වර්ධනය මධ්‍යම ප්‍රමාණයෙන් සිදුව තිබෙනවා. දැන් ඔබට ගැටලුවක් මතුවනවා ඇති. චන්ද්‍රයා මතුපිට විවිධ ස්ථානයන් තුනක පාංශු සාම්පලවල ශාක වර්ධනයන් විවිධ ආකාරයෙන් සිදුව තිබෙන්නේ කොහොමද කියලා. එයට හේතුව වන්නේ චන්ද්‍රයා මතුපිට සැම විටම සිදුවන ග්‍රහක ගැටුම්, ඒ වගේම සූර්ය සුළං සහ අභ්‍යවකාශයෙන් පැමිණෙන අන්තරීක්ෂ කිරණ, එසේත් නොමැතිනම් කොස්මික් රේස් මගින් මෙලෙස සාම්පල ලබාගත් පාංශු ස්තරයන් වලට බලපෑම් සිදු වී තිබීමයි. එලෙස බලපෑම් සිදුවීම නිසා මෙම පාංශු සාම්පලයන් ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන ඔප්ටිමල්, එසේත් නොමැතිනම් ප්‍රශස්ත තත්ත්වයන්ගෙන් අපගමනය වනවා. උදාහරණයක් වශයෙන් ඇපලෝ 11 යානය ගොඩ බැසි චන්ද්‍ර පෘෂ්ඨය අවුරුදු බිලියන ගණනාවක් මෙලෙස බාහිර අවකාශයට නිරාවරණය වීම නිසා එම ස්ථානයෙන් ලබාගත් පාංශු සාම්පලය තුළ ශාක වර්ධනය වීම මෙහි දැක්වෙන ආකාරයට සිදුවන්නේ ඉතාමත් මන්දගාමීවයි. ඒ වගේම ඇපලෝ 17 යානය චන්ද්‍රයා මතුපිට ගොඩබැසි ස්ථානය සාපේක්ෂව අඩු කාලයක් බාහිර අවකාශයට නිරාවරණය වී තිබීම නිසා එම ස්ථානයෙන් ලබාගත් පාංශු සාම්පලයේ ශාක වර්ධනය වඩා හොඳින් සිදුවනවා. එම හේතුව නිසා විද්‍යාඥයන් නිගමනය කරන්නේ චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට සාපේක්ෂව තරුණ පාංශු ස්තරයන් මතුපිට වගා කිරීම සාර්ථකව සිදු කළ හැකි බවයි. ඒ වගේම විද්‍යාඥයන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට වගා කිරීම පිළිබඳව මේ මූලික ආරම්භයක් පමණක් වන බවත්, ඒ පිළිබඳව තවත් පර්යේෂණ රැසක් සිදු කළ යුතු බවත්ය. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අඟහරු මතුපිට මිනිසුන් මිලියනයක් සිටිනා ජනාවාසයකට ආහාර සපයන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ චන්ද්‍රයා වෙත නැවතත් මිනිසුන් ගෙන යන ආටිමිස් මෙහෙයුම පිළිබඳව තොරතුරු දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.